අද මම ඔයාලට රටකජු වලින් රස ස්නැක් එකක් හදන විදිය කියලා දෙන්න හිතුවා. හරිම ලේසි අඩු අමුද්‍රව්‍ය ටිකක් තමයි අපිට මේක හදාගන්න ඕන වෙන්නේ. ඉතින් අපි එහෙනම් මසාලා රටකජු හදන්න මොනවද ඕන වෙන්නේ කියලා බලමු. අපිට මේකට ඕනේ රටකජු කෝප්ප එකක්. මං අරන් තියෙන්නේ අමු රටකජු බැදපුවා නෙමෙයි. කඩලපිටි මේස හැඳි 3ක්, කරපිංච ඉති 2 3ක්, ඉඟුරු සුදු ලුණු පේස්ට් තේ හැඳි 1ක්, හාල් පිටි මේස හැඳි 2ක්, පෙරුම් කායම් තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, බැදපු 3 5 තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි 1ක්, බැදගන්න පොල් තෙල් වතුර ටිකක්. මෙන්න මේ ටික විතරයි අපිට ඕන වෙන්නේ. ඉස්සෙල්ලම මම රටකජු ටික දාගන්නවා. රටකජු වලට පෙරුම් කායම් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඉතින් මේක අනිවාර්ය නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් ඔයගොල්ලෝ දාගන්න. ඊට පස්සේ මිරිස් කුඩු, බැදපු 3 5 කුඩු, කහ කුඩු, ලුණු තේ හැඳක් විතර, හොඳට පේස්ට් එකක් විදිහට අඹරගත්ත ඉඟුරු සුදු ලුණු, හාල් පිටි, කඩල පිටි, මේ ටික ඔක්කොම දාලා මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. රටකජු වලට හොඳට තැවරෙන විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික ඉහ ඉහ තමයි අපි මේක මිශ්‍ර කරගන්න ඕනේ. ගොඩාක් වතුර එකපාරට දාගන්න එපා. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට අතට චුට්ට චුට්ට වතුර අරගෙන මේ පිටි ටික ඔක්කොම රටකජු වලට හොඳට ඇලෙන විදිහට මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයාලට පේනවනේ දැන් මේකේ පදම ඉතින් ගොඩාක් වතුර වගේ නැහැ. අර පිටි ටික ඔක්කොම රටකජු වලට හොඳට ඇලිලා තියෙනවා. ඉතින් මේ විදිහට මිශ්‍ර කරගෙන මම දැන් මේක හොඳට ගැඹුරු තෙලේ බැදගන්න තමයි යන්නේ. තෙල් ටික ගොඩාක් රත් කරගන්න එපා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන තමයි ඔයගොල්ලෝ මේක බැදගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ මේ විදිහට ඇඟිලි වලින් මම චුට්ට චුට්ට එකින් එක රටකජු වැටෙන විදිහට දාලා මම මේක හොඳට බැදගන්නවා. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන බැදගන්න. එතකොට තමයි රටකජු ටික හොඳට තැම්බෙන්නේ. ඉතින් නැත්තම් කළු පාට වෙලා එකපාරට කර වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ විදිහට අඩු ගින්දරේ මේක ලස්සනට බැදගන්න රන්වන් පාටක් එනකම්. දැන් රටකජු ටික හොඳට බැදිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම කරපිංච ටිකකුත් මේකට දාගන්නවා. ඉතින් මේ විදිහට දාගත්තාම ඒ කරපිංචවල සුවඳ ඒ තෙලට එකතු වෙලා රටකජු වලින් හොඳ කරපිංච සුවඳකුත් එනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් බාන්න ලං වෙලා මේ විදිහට කරපිංච ටිකක් ඉහගන්න. මේ විදිහට අපේ ඔක්කොම රටකජු ටික බැදලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රහයි මේ විදිහට අරගෙන ඔයගොල්ලන්ට හදලා බෝතලයක දාලා තියාගන්න පුළුවන්. ඉතින් කඩෙන් ගන්නවට වඩා පිරිසිදුයිත් එක්ක මේ විදිහට හදලා තියලා බබාලට උනත් දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ ලේසිම ලේසි රසවත් ස්නැක් එකක් අරගෙන හෙටත් එන්නම්. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම.